අද ධර්ම දක්ෂිණාවට වැඩමවා වදාළේ ගරු දේශකයන් කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොළඹගේ පුරාණ වැඩිම අවතාර වස්තුන් ශාස්ත්‍රපති ඌගේ සීමරාජුට සම්බන්ධ ස්වාමීන් අවසරයි ස්වාමීන් සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග් මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සුසුකං වස ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහෙරාම අවේරිනෝ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික බෞද්ධ අබෞද්ධ පින්තුනි නෙත්‍යසිම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනා පින්කම නිරන්තරවම ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝරත්නය එවැගේම භික්ෂුණීන් වහන්සේලා දසසිල් මාතාවන් උපාසක උපාසිකා ඇත්තෝ ලෝකවාසී ලංකාවාසී බෞද්ධ අබෞද්ධ පින්තුනි අද ධර්ම දේශනාවේ දායකත්වය අරන් කටයුතු කරනු ලබන්නේ ගෝනවල පමුණුවිල අංක 47 ඒ නිවසේ පදිංචි HP මාලනී කල්දේරා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස ඒ ඇතු වගේම නිරන්තරවම මේ අවස්ථාව ධර්ම ශ්‍රවණය සඳහා කාලය මිදඹු කරන මේ පින්වත් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ දහම් අවවාදයන් තුළ අපේ මෙලව ජීවිතය සැපවත් කරගන්න සුඛවත් කරගන්න මෙලව සැපවත් කරගත්තහම සුඛවත් කරගත්තහම ඒ මත සාංසාරික ජීවිතය වඩා සැපවත් කරගන්න පුළුවන් සැපවත් කරගන්න කියන ජීවිතය යම් යම් කාරණා නිසා දුකට අගාධයට අයහපතකට පත් කරගන්නවන නොදනුවත්කම් නිසා එහෙම තැනකට අපේ ජීවිත යොමු වෙනවනම් ධර්මයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ ස්වභාවය මේ අස්සන්ට පැහැදිලි කරලා දෙන්න. දහමේ කාර්යභාරය පින්නතුනි මෙන්න මේක. ඒ කාර්යභාරය භික්ෂුන් වහන්සේලා විසින් සිදු කරනකොට ධර්ම ශ්‍රවණය කරන ඇත්ත හැටියට මේක භික්ෂුන් වහන්සේටත් පොදුයි ධර්ම ශ්‍රවණය කරන ඇත්ත හැටියට අපේ මාර්ගය යම් හෝ පමණකටවත් අනුගමනය කරන්නට ඕන. මේ ලෝකේ උත්පත්ති ලැබන ඇත්ත තුල විශේෂයෙන්ම පුතග්ජන ලෝක මිනිස්සු තුළ තියෙන දුර්වලකම් රාශියක් තියෙනවා. ඒ දුර්වලකම් නිර්මාණය වෙලා තියෙන්නේ මිනිස් මනසේ පවතින කෙලෙස් ධර්මතාවයන් නිසා. අටුවාවේදී අටුවාචාර්යයන් වහන්සේලා පැහැදිලි කරනවා
මිනිස් මනසට ක්ලේශ ධර්ම, ඒ කියන්නේ නරක සිතුවිලි 1500ක් වූ ඊට වැඩියෙන් පහළ වෙන්න පුළුවන්. මේ කෙලෙස් ධර්මතාවයන් නිසා පුද්ගල මනස විකෘතියන් වලට ලක් වෙන්න පුළුවන්. මේ ක්ලේශයන් නිසා පුද්ගලයාට මේ ජීවිතයේ සහනයක් අත්පත් වෙනව වෙනුවට අසහනයක් අතෘප්තියක් අත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. මෙන්න මේ කාරණාව අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. අද මේ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට දේශනා කළේ අපේ හිත්වල පහළ වෙන ක්ලේශයන් අතර එක භයානක ක්ලේශයක්, භයානක සිතුවිල්ල, නරක සිතුවිල්ල පිළිබඳව මෙයත් පැහැදිලි කරලා දෙන්න. මේ නරක සිතුවිල්ල නිසා අපි බලාපොරොත්තු වෙන සැපය සුඛය නැති වෙනවා. මේ නරක සිතුවිල්ලෙන් අත් මිදුණහම සැපය සුඛය අත්පත් කරගන්න පුළුවන් කියලා ධර්මයේදී දේශනා කරනවා. ධම්මපදේ සුඛ කියන වග්ගයට අයත් එක ගාථාවක් තමයි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට දේශනා කළේ. සුසුකං වත ජීවාම වේදිනේසු අවේරිම වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිම. වෛර ඇතිව ජීවත් වෙන මිනිස්සු අතර, වෛර සහගතව ජීවත් වෙන මිනිස්සු අතර අපිට වෛරයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක සැපයක්, ඒක සුවයක් කියලයි මේ කියන්නේ. අයහපත් සිතුවිලි වලින් යුක්තව අනිකා පිළිබඳව තරහින්, කෝපයෙන්, ආඝාතයෙන්, පටිගයෙන්, වෛරයෙන් නොනිමි බද්ධ වෛරයකින් කටයුතු කරන මිනිස්සු අතර එහෙම වෛර සහගත ස්වභාවයකින් තොරව මෙලොකි කාට හරි කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක සැපයක්, ඒක සුඛයක්. මෙලොකි පින්නතුනි අපි හැම දෙයක්ම සිද්ධ කරන්නේ සැප සුඛ බලාපොරොත්තු. මේ දහම් දේශනාව අවසානයේ උනාත් බෞද්ධ බොහෝ පිරිසක් ප්‍රාර්ථනා කරන්නේ සැප. ඒ සැප තමයි නිවන් සැප. මෙලව ජීවිතයේ සැප අපේක්ෂා කරනවා. පරලව ජීවිතයේ අවසානයේදී මේ සංසාරයේ කෙලවර කරලා ප්‍රාර්ථනා කරන අවසාන සැපේ තියෙනවා. ඒක තමයි නිවන් සැපේ. සැප ලබන්න තියෙන බාධාවන් අපි ළඟ එහෙම්මම තියාගෙන ඔබට මට සැප ප්‍රාර්ථනා කරන්න අයිතියක් නෑ. එහෙම සැප ප්‍රාර්ථනා කරාට සැප ලබන්න පුළුවන් කමක්. එනිසා මේ ඇත්තු කල්පනා කරන්න ඕන, සැපය ලබන්න තියෙන බාධාවක් නම් වෛරය, සැපය ලබන්න තියෙන බාධාවක් නම් කෝධය. මේ වෛරය, මේ කෝධය අපේ ජීවිත තුළින් තුරන් කරන්නට ඕන. බුදුහාමුදුරුව මේ ගාථාව දේශනා කළේ උන් වහන්සේගේ ඥාතීන් පිරිසක්ම අරබයා. උන්වහන්සේ බුද්ධත්වයට පත්ුණහම එක කාල සීමාවකදී උන්වහන්සේට අහන්න ලැබිච්ච කාරණාවක් තමයි රෝහිණී කියන ගංගාවේ ජලය බෙදාගන්න සාක්‍ය සහ කෝලිය කියන දෙපිරිස ගැටුමක් හදාගන්න. මේ රෝහිණී ගංගාවේ ජලයෙන් තමයි මේ දෙපිරිසම සහයෝගයෙන් ගොවිතැන් කටයුතු කළේ. මිනිස්සුන්ගේ තෘෂ්ණාවේ සීමාවක් නැහැ. බෙදා හදාගෙන භුක්ති විඳපු ජලය
තනියම භුක්ති විඳින්න ඕනේ කියලා මේ ඇත්තු අතර සංවාදයක් හැදුනා. පස්සේ මේ සංවාදයේ මහා ගැටුමක් බවට පත් වුණා. බොහෝ වෙලාවට අපි දකිනවා නූගත් මිනිස්සු බහුල වුණාම ඉවසීම දරා ගැනීමේ ශක්තිය හීන වුණාම සංවාද වලින් යම් යම් දේවල් බේරගන්න බැරි වුණාම මිනිස්සු ඊළඟට එළඹෙනවා ගැටුම් වලට අවියෝද වලින් එම නැත්නම් අතින් පයින් ඒවට ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි ඊළඟ ගන්න පියවර. අපේ දිනදා ජීවිතයේ මේ ලෝකයේ අත්විඳින ස්වභාවය තමයි මේක. බුද්ධ කාලීනවත් එහෙමයි වර්තමාන ලෝකෙත් එහෙමයි. සාකච්ඡා කරලා වචන වලින් විසඳ ගන්න බුද්ධිමත් නොවුනහම ඇතැම් මිනිස්සු ඒක අතින් පයින් අවියෝද වලින් විසඳ ගන්න තැනට තමයි පත් වෙන්නේ. ඒක නූගත්කම, ඒක ඉවසීමේ ගුණය නැතිකම, ඒක මහත්මා භවයේ පිරිහීමේ ලක්ෂණයක්. නමුත් ඒක ප්‍රදර්ශනය කරන එක තමයි අතිමහත් බෞතරයකගේ ස්වභාවය. අතර මහත්මා ගුණය තියෙන මිනිස්සු අපි අගය කරනවා සහ එම මිනිස්සු ලෝකෙ ඉන්නවා. එහෙම ඇත්තෝ හැමදාම අගය කරනවා. නමුත් හැම කුලයකම, හැම ශේත්‍රයකම, හැම පද්ධතියකම ඒ පද්ධතියට හානි කරන, ඒ පරම්පරාවට හානි කරන, ඒ කුලයට හානි කරන මිනිහෙක් දෙන්නේ අනිවාර්යෙන්ම ඉන්නු. එමේ ශාස්ත්‍රීය කෝලිය යුද්ධෙත් එතන ඒක ඇති වෙන්න හේතුවත් ඒක. ඉවසීම නැති ආත්මార్థකාමී මේ ලෝකේ බුද්ධිමත්ව යමක් විසඳ ගන්න බැරි සමස්තය තමන්ට කියලා හිතපු දෙන්න තුන් දෙනෙක් නිසා සමස්ත වර්ග දෙකක් කෝලිය පිරිසත් ශාක්‍ය පිරිසත් යුද්ධයකට පෙළඹුණා. බුදුහාමුදුරුවෝ දිවසින් දකිනවා අද දවසේ ශාක්‍ය කෝලියෝ රෝහිණී ගංගාවේ ජලයට යුද්ධ කළොත් එතන මහා ජන සංහාරයක් සිද්ධ වෙනවා. එතන මහා ජන සංහාරයක් සිද්ධ වුණොත් ඒ තුළ මහා ව්‍යසනයක් තමයි දකින්න ලැබෙන්නේ. මම ඉතරට වැඩම කරන්න ඕන, මේ ශාක්‍ය කෝලිය යුද්ධය සම්සිඳවන්න ඕන කියලා උන්වහන්සේ රෝහිණී ගංගාවට වැඩම කරලා ගංගාවට ඉහළින් පලක් බැඳගෙන සමවස්තුවයෙන් 이르දි බලයෙන් උන්වහන්සේ වැඩ සිටියා. මේ දෙපිරිස යුද්ධක සූදානම් බුදුහාමුදුරුව දැකලා පැහැදුනා. උන්වහන්සේ මේ වෛරේ කෝධේ ගැටුමේ ආදීනව පැහැදිලි කළා. මේකේ සැපයක් නෑ, සුඛයක් නෑ, අවසානයේ නිന്ദාවක් අපහාසයක් තියෙන්නේ, දුකක් වේදනාවක් තියෙන්නේ, මනුස්ස ඝාතනයක් සිද්ධ වෙන්නේ. මේ ජලය පිරිසිදු වෙනව නෙවෙයි, මේ ජලය අපිරිසිදු වෙනව, මනුස්සලේ මේ ජලයට මුසු වෙනව. එහෙම වුණාම මේ පිරිසිදු ජලය විනාශ වෙනවා. යුද්ධ කරන්න එපා. යුද්ධ කිරීම ඇතුලේ සැප නැහැ. යුද්ධ ඇතුලේ තියෙන්නේ වෛරයක්, යුද්ධ ඇතුලේ තියෙන්නේ කෝපයක්. ගැටුමකට යන්න එපා කියලා උන්වහන්සේ ධර්ම දේශනාවක් දුන්නා. ඒ වෙලාවේ උන්වහන්සේ දේශනා කරපු සූත්‍රය තමයි කලහ විවාද සූත්‍රය. කලහ විවාද සූත්‍රයෙන් උන්වහන්සේ බණ කිව්වා. බණ කියලා මෙන්න මේ ධම්මපදයේ තියෙන මේ ධර්ම දේශනාව, මේ සූත්‍ර දේශනාවට අමතරව මේ ධර්ම දේශනාව සිද්ධ කරද්දී උනාස සුඛ වාක්‍යයේ මේ නගා සාධර්මයේ සැපය කියලා කියන්නේ මේ යුද්ධ කිරීමවත් වෛර කිරීමවත් නෙවෙයි කියලයි මේ ගාථාව දේශනා කළේ. වෛර කරන මිනිස්සු අතර, ක්‍රෝධ කරන මිනිස්සු අතර ඔබට වෛර කරන්නේ නැතුව ඉන්න පුළුවන්. ක්‍රෝධ කරන්නේ නැතුව ඉන්න පුළුවන්. අන්න ඒක සැපතක්, ඒක සුඛයක්. පින්නතුනි
බුදුහාමුදුරුව දේශනා කරනවා දේශය කෝදය මේ ලෝකෙ මිනිස්සු තුළ උපදින්නේ කාරණා දෙකක් නිසා. අතවලා මට ගැහුව නිසා, බැන්න නිසා, මං සතු දේවල් පැහැරගත්ත නිසා, මම නැති තැන මගේ නුගුණ කිව්වා, මම දැක්කහම මට මූණට ඉනාවුනේ නෑ, මම දැක්කහම මට අපහාස කළා කියලා විවිධ හේතු ඔබට කියන්න පුළුවන්. වෙනද කතා කරන මිනිස්සු අද කතා කළේ නෑ. වෙනද හිනා වෙන මිනිස්සු අද හිනා වුනේ නෑ කියලා ඔබට හේතු කියන්න පුළුවන්. හැබැයි මේ ලෝකෙ මිනිහෙකුට තවත් මිනිස්සෙක් එක්ක තරහ යන්නේ හේතු කාරණා දෙකක් නිසා. බුදුදහමේ තියෙන පින්නතනි සූත්‍රයක් අපි මේක ධර්මානුකූලව තේරුම් ගන්න ඕන. අංගුත්තර නිකායේ දෝසුප්පාද, අංගුත්තර නිකායේ දෝසුප්පාද කියන සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා ද්වේෂය උපදීමට හේතු දෙකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ද්වේෂය කියන්නේ යම් කිසි දෙයක් නිසා හෝ යම් කිසි කාරණාවක් නිසා යම් කිසි කෙනෙක් පිළිපඳව අපේ හිතේ තුල ඇතිවන නොසතුට, අප්‍රසාදය, ප්‍රිය නොවන බව, රුචි නොවන බව. සාමාන්‍යයෙන් තරුණ දරුවෝ කියන්නේ මට එයා දිරවන්නේ නැහැ, මට එයා අල්ලන්නේ නැහැ, මට ඒ මිනිහා පේන්න බෑ, මට එයා පිළිපද ප්‍රසාදයක් නැහැ, මට ඔහු පිළිපදව පැහැදීමක් නැහැ. යම් දෙයක් හෝ යම් කිසි කාරණාවක් නිසා යමෙකු පිළිපදව අපේ හිතේ පහළවන නොසතුට, අප්‍රසාදය, ප්‍රිය නොවන බව, රුචි නොවන බව අපි කියනවා තරහව, ද්වේෂය කියලා. මේ තරහව, මේ ද්වේෂය ටික ටික වර්ධනය වුණහම තමයි එක වෛරයක්, බද්ධ වෛරයක්, ව්‍යාපාදයක් දක්වා වර්ධනය වෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ තරහවක් එනවා, තරහවක් යනවා කියන එක සාමාන්‍ය තත්ත්වයක්. බුද්ධිමත් කළමනාකරණය කරගත්තහම ඒ මොහොතේ දේවල් පාලනය කරගන්න පුළුවන්. මෙතන දුර්වලම ස්වභාවය තමයි එක වෛරයක් බවට, බද්ධ වෛරයක් බවට, ව්‍යාපාදයක් බවට පරිවර්තනය කිරීම. දැන් අංගුත්තර නිකායේ දෝසුප්පාද සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මහණෙනි, මෙලොකේ මිනිස්සුන්ට ද්වේෂය උපදින්නේ කාරණා දෙකක් බලපාන. එකක් තමයි පටිඝ නිමිත්ත, අනික තමයි අයෝනිසෝ මනසිකාරය. පටිඝ නිමිත්ත කියලා කියන්නේ හේතු, අයෝනිසෝ මනසිකාරය කියන්නේ බුද්ධිමත් කල්පනා නොකිරීම. ඔබ නිකමට කල්පනා කරන්නේ යම් වෙලාවක මේ ජීවිතයේ ඔබට තරහවක්, කෝපයක් ඇති වුණා නම්, ඒක වෛරයක්, බද්ධ වෛරයක් දක්වා පරිවර්තනය වුණා නම්, එහෙම තැනකට, එහෙම ස්වභාවයකට පත්ුනේ ඇති වෙච්ච හේතු බුද්ධිමත් කල්පනා කළේ නැහැ. ඇති වුණා හේතු දැන් බණ කියන මට, බණ කියනකොට තරහ ගන්න බොහෝ හේතු හදා ගන්න පුළුවන්. මෙයත් බණහනකොට තරහ ගන්න බොහෝ හේතු හදා ගන්න පුළුවන්. මේ ගෙදර දොර වැඩ කරනකොට වැඩ කරන මෙයත්න්ට තරහ ගන්නවා නම් බොහෝ හේතු හදා ගන්න පුළුවන්. ඔබ ආයතන කුල සේවය කරනකොට තරහවක් හදා ගන්න ඕන නම් තරහ හදා ගන්න ඕන තරම් හේතු හදා ගන්න පුළුවන්. ඕන තරම් හේතු තියෙනවා. අපි කියන්නේ අර අඬන්න ඉන්න මනුස්සයෙක්ට ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ කියන. සමහර මිනිස්සු උපතින්ම ඉන්නවා තරහෙන්, කෝපයෙන් ඉහවහගියට. පුංචි දෙයක්, පුංචි කාරණාවක් ඇති ඒ ඇත්තන්ට තරහ ගන්න. පිළිම ඇත්තෝ කියන්නේ අර හොස්ත ළඟින් මැස්ස යන්න බෑ. ඌර්ජුවල් කාරේ ඌර්ජුවල් යනවා. එයා මහා බෝම්බයක් කොයි වෙලාවෙත් උපුරායිද දන්නේ නැහැ. එහෙම ඇස්සෙයි. එතකොට තරහ ගන්න සූදානම් වෙලා ඉන්නේ ඇස්සු. තරහ ගන්න
ඒ කියන්නේ තරහ ගන්න සූදානම් වෙලා ඇතුත් අපි කියන්නේ මේ තරහ සමහර මිනිස්සුන්ට අමනාපයක් නේද? එයාගේ අර සෙවණැල්ලක් ඇදයි. ඒත් එක අමනාපයක් කියන උපතින්ම අමනාපයක් තියෙන. ස්වභාවයෙන්ම අමනාපයක් තියෙන. ඒතර ඒ නිසා එයා කරන හැම දෙයක්ම ඇදපතේ. එයා කොච්චර හොඳ දෙයක් කරා. එයා කරන දේ තුල හොඳ දකින්නේ නැහැ. ඇයි මේ? එයා පිළිබඳව තියෙන අප්‍රසාදය. නොසතුටක් ප්‍රිය නොවන බව, පුචි නොවන බව. පුද්ගලයා ගැන හිතන්නේ නැතුව ඔහු කරන කාර්ය ගැන විතරක් හිතුවොත් කාර්ය සාර්ථකයි. හැබැයි පුද්ගලයා ගැන හිතනකොට කාර්ය ඔච්චරම දුණත් පුද්ගලයා ගැන තියෙන අප්‍රසාදයක් නම් කාර්ය පිළිබඳව ප්‍රසාදයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ද්වේෂය උපදින්නේ ඇතිවන හේතු බුද්ධිමත් කල්පනා කරන්නේ නැතිකම. දැන් අපි කල්පනා කළොත් ඉන්නතුනි ඔබ ආයතනවල සේවය කරලා හවස ගෙදර යන්නේ බොහොම ඉක්මනට කලබලයට බස් එකට නගිනවා Tamanට වැඩමුරේ අවසන් වෙලා ගෙදර යනවා. හැමෝම කලබලේ බස් එකට නගින නිසා කාගේ හරි කකුලකට ඔබේ කකුල පෑගේ. ඔබ හිතන්න කොහොමද? කාගේ හරි කකුලකට ඔබේ කකුල පෑගේ. ඔබට වේදනාවක් තියෙනවා. තරහ ගන්නව නම් ඒක ලොකු අවස්ථාවක්. මොකද හේතුව එයා ඔබේ කකුල පෑදී. ඔබට ඒක වේදනාවක්. ඔන්න හේතුවක් තියෙන තරහ ගන්න. හේතුව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළොතින් ඔතන ගැටුමක්. හැබැයි ඕක පින්නතුනේ යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්න පුළුවන්. මට තියෙන හදිස්සියම තමයි ඔහුටත් තියෙන්නේ. මේ බස් එක මගේත් නෙවෙයි ඔහුගේත් නෙවෙයි. සමහර වෙලාවට ඔහුගේ අම්මා ලෙඩින්, තාත්තා ලෙඩින්, දරුවා ලෙඩින්, බිරිඳ ලෙඩින් වෙන්න පුළුවන්. අද දවසේ මේ මිනිස්සයා මගේ කකුල පෑගුවට මෙයා මම දැක්කත් මම අද. ඒ නිසා මෙයා හිතලා මගේ කකුල පෑගුවේ නෑ. මට මේකෙන් වේදනාවක් දැනුණා තමයි. නමුත් මම මේක කමටහනක් බවට පත් කරගන්න. ඇයි මම මේක කමටහනක් බවට පත් කරගන්නේ? මම ආගමානුකූලව බැලුවොත්ින් මම බෞද්ධයි. බුදුහාමුදුර ඉවසීම ප්‍රගුණ කරපු ප්‍රමාණය අරගෙන බැලුවොත් මේක ඉතා සරලම අවස්ථාවක්. ශාන්තිවාදී ජාතකයේදී ශාන්තිවාදී තාපසතුමාගේ අතපය ඇඟ කලාබු රජතුමා කපල ඉරනකොට මට දැනුණ වේදනාව ශෝකය සංවේගය බැලුවහම මට ඒ වෙලාවේ මහා සංවේගයක් ශෝකයක් දැනුණා. හැබැයි අද දවසේ මට මේ මිනිස්යා මගේ කකුල පාගෙනකොට දැනෙච්ච වේදනාව බැලුවහම ඉතරම් ලොකු වේදනාවක් මේ මට ඉවසන්න පුරුදු කරපු අවස්ථාව. මේ අවස්ථාව මම කමටහනක් හැටියට පාවිච්චි කරන අන්න හේතුවක් තිබ්බා. ඒ හේතුව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළා, මනා සිහියෙන් කල්පනා කළා, ගැටුමක් නෑ. හැබැයි මේ හේතුව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළා නම් එතන ලොකු ගැටුමක්. දැන් ඔබ කඩේට යන. ඔබ කඩේට යන්නේ ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න. කඩේ ලොකු පෝලිමක්, දිග පෝලිමක් තියෙන. පෝලිමේ ඉස්සරහම ඉන්නේ ඔබ. හැබැයි මුදලාලි මහත්තයා පෝලිමේ ඉදිරියෙන් ඉන්න ඔබට බඩු ටික తిරලා දෙන්නේ නැතුව පෝලිමේ පිටිපස්සෙ ඉන්න කෙනෙකුට ඔබට ඉස්සෙල්ල බඩු ටික తిරලා දෙන්න. හිතන්න. තරහ ගන්නව නම් පින්නතුනි තරහ ගන්න මේක ලොකු හේතුවක්. වෛරයක් මුදලාලි මහත්තයාත් එක්ක හදා ගන්න ලොකු හේතුවක්. අර තමන්ට පෙර බඩු ටික తిරලා දීපු මිනිස්සයාත් එක්ක ගැටුමක් හදා ගන්න මේක ලොකු හේතුවක්. හැබැයි ඔබ මේක යෝනිසෝ මනසිකාරයෙන් හිතන මුදලාලි මහත්තයා ඔහුට බඩු ටික తిරලා දුන්නේ ඔහුට හිතගෙන ඉන්න බැරුව ඇති. ඔහුගේ බිරිඳ ලෙඩින් ඇති. ඔහුගේ දරුවෝ ලෙඩින් ඇති. හැබැයි මුදලාලි මහත්තයාට මේ හැමෝටම ඇහෙන්නේ අපහසුතාවයේ කියන්න බෑ. ඊටත් වඩා මමගේ ජීවිතේ කාලය කා දමපු ප්‍රමාණය අරගෙන බැලුවොත් මේ විනාඩි පහ පරක් වුණා කියලා මම ලොකු විප්ලවයක් කරන්නේ නේ. මමගේ ජීවිතේ කොයිතරම්නම් කාලය කා දමලා ඇද්ද? ඒ නිසා මම ඉවසනවා.
විනාඩි 5ක් මට පරක්කු වුණාට ගැටලුවක් නෑ. මම මේක ඉවසන්න පුරුදු කරපු අවස්ථාවක් බවට පත් කරගන්න අවස්ථාවක් තිබුණා. ඔයක යෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කරා. ඉවසන්නේ නැති ඇත්තෝ යෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කරන්නේ නැති ඇත්තෝ අර ඇති වෙච්ච හේතුව අයෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කළා නම් එතන තියෙන ලොකු ගැටුම බුදුහාම දේශනා කරනවා. අඥානයන් නිකරුණේ තරහ එන්න පුළුවන්. දැන් මේ දවස්වල අධික රස්න. ඇතම් වෙලාවට අඥාන කෙනෙකුට මේ රස්නයත් එක්ක සූර්යයත් එක්ක තරහක් එන්න පුළුවන්. රස්නයට සූර්යාට විවිධ විශේෂණ පද යොදලා බණින්න පුළුවන්. ඉඳලා හිටලා හවසට වනිනවා දැන් ටික. දවල් දවල්සෙම අධික රස්නයි. අවසත් ටිකක් වහින්න ගත්තාම ඒ තරහ යන්න පුළුවන්. දවල් දවසේම රස්නේ මෙන්න ඉඳලා ඉඳලා කොහොම ඇඳුම් ටික හොදලා වේලන්න පටන් ගත්ත මෙන්න වැස්ස එනවා. වැස්සට විවිධ විශේෂණ පද යොදලා බණින්න පුළුවන්. මදපට යනකොට කෙනෙක්ගේ සම්මා සතිය සී කල්පනාවේ මදකම නිසා කකුල ගලක මුලක හැපෙන්න පුළුවන්. අර අඥාන ඇත්තු බුද්ධිමත්ක මේ කාරණාව කල්පනා කරන්නේ නැති ඇත්ත. ගල් එක්ක මුල් එක්ක ඒ ස්වභාවික සංසිද්ධීන් එක්ක තරහ මනාපකම් හදා ගන්නවා. එක්ක තමන් තමන්ට බයිනවා ළඟ ඉන්න කෙනත් එක බැන බැන යනවා. ඇයි? තමන්ගේ කකුල ගලේ මුලේ වැදුනේ තමන්ගේ වරදින් නෙමෙයි. අර ගල මුල එතන තිබ්බනේ. මේ හේතුව බුද්ධිමත්ක කල්පනා කරන්නේ නැත්නම් සමහර ඇත්තන්ට බුද්ධිමත්ව මේ හේතු කල්පනා කරන්න නැතුනම තරහයි. මෙල සමහර වෙලාවට මගේ නිවහනක ඉන්නවා බස් එකක් කෙනෙක්. බස් එකට අත දැම්මම බස් එක නවත්තන්නේ නැහැ. අපි බස් එකට බනිනවා. බස් එක රේස් යනවා. ඊළඟ බස් එකට අපි අත දැම්මම බස් එක අපිට නවත්තන්නේ. බස් එකට අපි නගිනවා. බස් එක ඊළඟ මගේ නිවහනේ ආයෙත් නවත්තන. අපි නැවත බස් එකට බයිනවා. බස් එක ඉඳගෙන අපි හිතින් බයිනවා මේ බස් එක යන්නේ නැහැ කොටනවා කියලා. පළවෙනි බස් එකට බැන්නා බස් එක නවත්තන්නේ නැහැ රේස් යනවා. දෙවෙනි බස් එකට බයිනවා අපි බස් එක යන්නේ නැහැ කොටනවා. අපි සීවිලර් එකක හෝ බයික් එකක යනකොට බස් එකක් හෝ ලොරියක් මහමග යනකොට අපි ලොකු වාහනවලට බයිනවා. ඒ ලොකු වාහන වලට බයින්නේ මේ ලොකු වාහන නිසා මේ පොඩි වාහන වලට යන්න බෑ. පොඩි වාහන අපි ලොකු වාහනේ කියනකොට කුංචි වාහන වලට බයින්න. මේ පාර අවහිර වෙලා තියෙන්නේ මේ කුංචි වාහන නිසා. පයින් යනකොට කහිර මාරු වෙන්න අපි පාරේ ඉන්නකොට වාහන කහිර ළඟ නවත්තන්නේ නැති වෙනකොට අපිට තරහක් එනවා. වාහනය කහිර ළඟ නවත්තන්නේ. නමුත් අපි වාහනේ කියනකොට අපිට තරහක් තියෙනවා. හැම වෙලාවකම දිකහිරෙන් මිනිස්සු පයින්නවා, එහෙට පයින්නවා, මෙහෙට පයින්නවා. අපේ ගමන ඉක්මනට යන්න බෑ. මේ හැම මොහොතකදීම මේ ලෝකේ මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙනවා. යෝනිසෝ මානසිකාරයේ නැතු අයෝනිසෝ මානසිකාරයෙන් හිත නැත්තන්ගේ ස්වභාවයක් තියෙනවා. තමන් හිතන විදියට, තමන් පතන විදියට තමන්ගේ අරමුණු ප්‍රකාරවම සියල්ල සිද්ධ වෙන්න ඕනේ කියලා. දැන් තමන්ගේ අරමුණු ප්‍රකාරව සිද්ධ නොවෙනකොට තරහවක්, දේශයක්, නොරිස්සුම් සහගත බවක්, අමනාපකමක් ඇති වෙන. තමන් උපමා කරගෙන කටයුතු කරන්න කල්පනා කරන්නේ. ඒ නිසා බුදුහාරු පෙන්නනවා අංගුත්තර නිකායේ දෝසුප්පාද කියන සූත්‍රයේදී ද්වේෂය උපදින්නේ හේතු දෙකක් නිසා. ඔබ බණ අහන ඇත්ත හැටියට, ඔබ ආයතනවල සේවය කරන ඇත්ත හැටියට, ඔබ ගෙදර දොර එදිනෙදා ගෘහ ජීවිතයේ කටයුතු කරන පිරිස හැටියට මෙන්න මේක බුද්ධිමත්ව හිතන්න. මොකක්ද අපි හිතන්න ඕන? ඇතිවන සංසිද්ධි, ඇතිවන හේතු හැම වෙලාවකදීම ඔබට අනුවම නෙවෙයි. යෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කරන්න, යෝනිසෝ මානසිකාරයෙන් හිතන්න. එතකොට ගැටුමක්, තරහවක්, ආඝාතයක්, වෛරයක්, පටිගයක්, බද්ධ වෛරයක්, ව්‍යාපාදයක් දක්වා
මේක පරිවර්තනය වෙලා වර්ධනය වෙන්නේ නැහැ. මෙන්න මේ ද්වේෂය හටගන්න හේතු යම් තැනකදී නැති වෙනවා නම් එතන ද්වේෂයක් වෛරයක් නැහැ කියන්නේ අපිට සැපයක් සුඛයක් තියෙනවා. ඇයි? ද්වේෂය වෛරය නිසා ලැබෙන්නේ අලාභයක්. ද්වේෂය වෛරය නිසා තියෙන අපකීර්තියක්. ද්වේෂය වෛරය නිසා ලැබෙන්නේ බොහෝ අපවාදයන් ටිකක්. ඒ නිසා මේ ද්වේෂය වෛරය තුරන් කළාම මේ ජීවිතයේ තුල අපිට කීර්ති ප්‍රශංසා සැප සහිතව ගත කරන්න පුළුවන්. පුතක් ජන බව නිසා අපි ඔබ මාර්ගඵල අවබෝධ නොකරපු නිසා මේ ලෞකික ජීවිතයේ තරඟකාරී රටාව තුළ කොච්චර අපි බණ ඇහුවත් අපේ වැඩ කටයුතු සිද්ධ කරනකොට මේ කියන තත්ත්වයන් වලට ඔබ මුහුණ පාන නිසා තරහ අමනාපකම් නිර්මාණය වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබට යම් වෙලාවක යම් කෙනෙක් පිළිබඳව යම් හේතුවක් නිසා තරහව, ද්වේෂය, අමනාපකම ඔබේ සැපයට සුඛයට බාධා වන එමනි චේතනාවක් පහළ වුණොත් ඒ චේතනාවෙන් ඉවත් වෙන්න ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. එහෙම ගත යුතු ක්‍රියාමාර්ගය බුදුහාමුදුරුවෝ උගන්වනවා අංගුත්තර නිකාය ආඝාත පටිවිනය කියන සූත්‍රයේ. ආඝාත කියන්නේ පින්නතුනේ තරහව. පටි කියලා කියන්නේ හාත්පසි. විනය කියන්නේ නැති කිරීම. ආඝාත කියන්නේ තරහව, පටි කියන්නේ හාත්පසි, විනය කියන්නේ නැති කිරීම. හාත්පසින් එන තරහව නැති කරන ක්‍රමය තමයි ආඝාත පටි විනය කියන්නේ. මේකෙන් බුදුහාමුදුරුව අපිට පැහැදිලි කරනවා තරහව නැති කරන ක්‍රමයන් පහක්. ඔබට යම් වෙලාවක යම් කෙනෙකු පිළිබඳව තරහව, යම් කෙනෙකු පිළිබඳව අමනාපය, නොරිසුම් සහගත බවක් ඇති වුණොත් මේ නොරිසුම් සහගත බවෙන් අත්මි දෙන්න මෙන්න මේ උපක්‍රම පහ අනුගමනය කරන්න. පළවෙනි උපක්‍රම, ඔබට යම් කෙනෙකු පිළිබඳව තරහවක් අමනාපයක් ඇති වෙනවා නම් ඔබ ඔහුට මෛත්‍රිය කරන්න. මෛත්‍රිය කරනවා කියලා කියන්නේ නොකල එක හොඳක් අරගෙන කරපු කොම හොඳ අමතක කරන්න එපා. මේ ලෝකේ තියෙන දුර්වලකමක් තමයි බොහෝ මිනිස්සු තුළ 1000ක් හොඳ කරලා එකක් කරන්න බැරි වුණහම අර කරපු හොඳ 1000ම අමතක කරන. එහෙම කරන්නේ අද ඔහුට එන්න බැරි වුණාට ඔහු ඔහුගේ ජීවිතේ මට කරන්න පුළුවන් කොයිතරම් උදව් උපකාර කරලා ඇද්ද. ඔහුට අද මට මේ උදව්ව කරන්න බැරි වුණාට ඔහු මං වෙනුවෙන් කොයිතරම් කැපකිරීම කරලා ඇද්ද. මේ මොහොතේ මේ පුංචි කාරණාවට මං ඔහුත් එක්ක තරහ ගන්නවා කියන එක කොයිතරම් අසාධාරණද. ඊටත් වඩා ඔබ මේ වෛරය, තරහව, ක්‍රෝධය නිසා ලේ ධාතු අපිරිසිදු වෙනවා. වෛරය, ක්‍රෝධය, තරහව ආඝාතය නිසා ආවුස කොට වෙනවා. සැපය, සුඛය තුරන් වෙනවා. මේ ජීවිතයේ තුල කායික මානසික විකෘතියන් වලටපත් වෙනවා. එය සුදුසු දෙයක් නෙවෙයි. එනිසා ඊට ප්‍රතිවිරුද්ධයි. අපි මෛත්‍රිය කරමු. මෙත් දන්නවා මෛත්‍රිය කිරීම තුල ලැබෙන ආනිසංස. මෙත්තානිසංස සූත්‍රයේදී, කඳ පිරිතේදී, කර්ය මෙත්ත සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරන්නේ මෙත් වඩ නැත්තන්ට ලැබෙන ආනිසංස. දැන් කඳ පිරිතේදී කියනවා විසකුරු සර්ප වර්ගයා හතරකට, කුල හතරකට
මෙත් වැඩුවහම ඒ ඇත්තන්ගෙන් අපිට හානි නෑ. අමනුෂ්‍ය දෝෂයන්ට මිත්‍යා දෘෂ්ටික ඇතැම් දේව සමූහයාගේ භාවනා කරන භික්ෂූන් වහන්සේලාට හානි තමුණුනේ නැත්තේ උන් වහන්සේලා මෙත් වැඩුවා. උන් වහන්සේලා මෙත් වැඩුවේ දිග කොට මහත ඇසට පෙනෙන්නේ නොපෙනෙන දුර ළඟ වසන හැම සත්ව කොටාසේ. ඒ තමයි කරණීය. කරණීය කියන්නේ කරන්න, මෙත්ත කියන්නේ මෛත්‍රිය. ඊළඟට මෙත්තානිසංස සූත්‍රය ආනිසංස 11ක් උගන්වනවා. මේ ආනිසංස 11 තුලම පෙන්වන්නේ මේ ජීවිතය තුල ඔබ මෛත්‍රිය මෙත හිතවත්කම ලෙංගතුකම අනිකා විසී පතුරනවන ඔබට මෙලව ලැබෙනවා ආනිසංස 10ක්, පරලව ලැබෙනවා ආනිසංස 1ක්. පරලව ලැබෙන ආනිසංසය පිළිබඳව විශ්වාසයක් නැත්නම් ඒක අත්හරි. හැබැයි මෙලව ලැබෙන ආනිසංස 10 ඔබට ලැබෙනවද කියලා බලන්න පුළුවන්, අත්විඳින්න පුළුවන්, ප්‍රත්‍යක්ෂව හඳුනා ගන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන වැදගත්. මේ ලෝකේ ඔබට දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන් ප්‍රතිඵල සහිත මෙත් වැඩීම තියෙද්දී මිනිසුන්ට අහිතකර අවට පිණිස පවතින ද්වේෂය ලංකර ගැනීම කායික මානසික නිරෝගී බවට පිනතුනි හානිය. ඒක මහ අපහසුකමක්. එය සිද්ධ කළ යුතු නැ නිසා බුදුහමඳුර යෝජනා කරනවා යම් කෙනෙක් පිළිබඳව ඔබට තරහවක් අමනාපකමක් ඇති වුණොත් ඒ හැම වෙලාවකදීම ඔබ ඔහුට මෛත්‍රිය කර හිතවත් කම්පාන ලොකල එක හොඳක් ගැන හිතලා කරපු කෝම හොඳ අමතක කරන්න එපා. ඒ දේවල් සීපත්. දෙවනි කාරණය තමයි යම් කෙනෙක් පිළිපදව ඔබට තරහක් අමනාපකමක් ඇති වුණොත් ඔබ ඔහුට කරුණාව දක්වන්න. ඔබට කරුණාව දක්වන්න කියලා කියන්නේ අපි කරුණාව කියලා කියන්නේම පරදුක්කේ සති සාදුණං හදය කම්පණං කරෝතිති කරුණා. අනුන්ගේ දුකකති සමන්ගේ සත්පුරුෂයන්ගේ හදවත කම්පා වෙනවා කියන්නේ කරුණාව. ඔහුට තරහ යන්නේ ඔබ දකින්න කොට නම් ඔබට පේන්නේ නැති. ඔබ කතා කරනකොට තරහ යනවා නම් කතා නොකර ඉන්න. මේ ජීවිතය තුළ ඔබ කල්පනා කරන්න ඕන ඔහුගේ උගත් මට්ටම, ඔහුගේ දැනුවත් බව, ඔහුට තියෙන සමාජ අත්දැකීම මාත් එක්ක සංසන්දනය කරනකොට බොහොම අඩුයි. එනිසා මම ධර්මය පිළිබඳව දන්න ප්‍රමාණය ඔහු ධර්මය පිළිබඳව දන්න ප්‍රමාණයත් අහසට පොළව වගේ. එනිසා මම ආනිසංස දන්නවා. මම මේ පිළිබඳව ඵල විපාකයේ හොඳින් අත්විඳලා තියෙනවා. මේ ජීවිතේ මම ඔහුට කරුණාව දක්වන්න ඔහු මෝඩයි. ඔහු නූගත්. ඔහු යමක් හරි හැටි හඳුනාගත්ත කෙනෙක් නෙමෙයි. මම ඒ නිසා ඉක්මන් වෙලා ඔහුත් එක්ක ගැටුමකට යන්නේ නැහැ. මම ඔහුට තාම කරුණාව දක්වනවා. මට කරුණාව දැක්වුවා කියන එක පිළිබඳව අවාසියක් නේ. බුදුහාමුදුරුවෝ කොයිතරම්නම් එහෙම කරුණාව දක්වපු කෙනෙක්. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සමාදන් වෙන මට, බුදුහාමුදුරුවෝ අනුගමනය කරනවා කියලා පොරොන්දු වෙච්ච මට එහෙම කරන්න බැරි කමක් නෑ. මට අනිවාර්යයෙන් මෙහෙම කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් කියලා කල්පනා කරන ඔබ ඔහුට කරුණාව දක්වන්න. සාමාන්‍යයෙන් දරිල්ල සටන් ක්‍රමය තමයි අඩි දෙකක් ඉස්සරහට තියලා හැම වෙලාවෙම අඩියක් පස්සට ගන්න. ඒ කියන්නේ හැම වෙලාවෙම අඩියක් ඉස්සරහයි. එනිසා පසුබසිනවා කියන එකත් සටන් උපස්සමයි. එනිසා කරුණාව දක්වනවා කියන්නේ පසුබසින එකත් එක අවස්ථාවක්. එක දෙක කරන්න ඔහුට තරහ ගියපු මොහොතේ අපිත් එහෙම කරන්න අපේ තියෙන ස්වභාවයත් එක්ක ඒ තැනටපත් වෙන්න කල්පනා කළොත්
එක පින්නතන ඥානාන්විත නෑ. එනිසා ඔබ ඔහුට කරුණාව දක්වන්න. කරුණාවේ ස්වභාවය, කරුණාවේ ආනිසංස ඔබ හඳුනගන්න තියෙන නිසා ඔහුට ඔබ කරුණාව දැක්වාට ඔබට ඒකෙන් තියෙන ලාභයක් නිසා ලාභයක්. තුන්වෙනි කාරණය නොවිමසා නොමිනින් කරන්න. ඔබට උද්දෙක්ෂ තරහක් ආවොත් ඔහු ගැන හිතන්න එපා. ඔහු ගැන කල්පනා කරන්න. ඔහු ගැන හිතන්න ඕන නම් නොහිත ඉන්න බැරි නම් මතක් කරන්න ඕන නම් නොකරපු දේවල් ගැන මතක් කරන්න එපා. කරපු පුංචි හරි එක හොඳක් තියෙනවා නම් ඒ ගැන හිතන්න. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඔහුත් එක්ක තරහ වෙලා ඔහුත් එක්ක සම්බන්ධතාවයන් නවත්තලා අවුරුදු 7-8ක් වෙනවා. හැබැයි ਉਹ කන විදිය, ਉਹ බොන විදිය, ਉਹ අඳින විදිය, ਉਹ සම්බන්ධතා පවත්වන ඇත්ත පිළිබඳව නැවත නැවතත් ස්වස්ථාකාරව ඍජුව අපි හොයලා බලමු. එතකොට ඒ ඇතුලේ තියෙන දුකක්, සංවේගයක්, තරහවක්, අමනාපයක්. එනිසා ਉਹ පිළිබඳව නොවිමසන්න, ਉਹ පිළිබඳව කතා කරන්න එපා. නොවිමසා නොමෙනෙහි කරන්න. මෙනෙහි කරන්නේ ඔහුගෙන මෙනෙහි කරනකොට විමසනකොට තමයි තරහාවක් එන්නේ. ඔහුගෙන විමසන්නේ නැති වෙනකොට, ඔහුගෙන කතා කරන්නේ නැති වෙනකොට තරහක් නැහැ. එනිසා එහෙම උපක්‍රමයක් පාවිච්චි කරනකොට තරහ අමනාපකම් හැදෙන්නේ නේ. ඒ ගැනම හිතනකොටයි එහෙම අමනාපකම් හැදෙන්නේ. හතරවෙනි කාරණය තමයි උපේක්ෂාවෙන් යුක්තේ මදහත් වෙයි. මේ ලෝකේ හැම දෙයක්ම මටමයි වෙන්නේ, මේ සියල්ල ඇයි මටම සිද්ධ වෙන්නේ කියලා කොයි වෙලාවකවත් හිතන්න එපා. නාති ලෝකේ අනින්දිත. මේ ලෝකේ නින්දාවට පාත්‍ර නොවිච්ච ඇත්ත පින්නතුනි නෑ. හැමෝම අඩු වැඩි වශයෙන් නින්දාවට පාත්‍ර වෙලා තියෙන බුදුහාමුදුරුවෝ, ශ්‍රාවකයෝ, බණ කියන හාමුදුරුවරු මේ හැම කෙනෙක් හැම වෙලාවකදීම නින්දාවට පාත්‍ර වෙලා තියෙනවා. අපි කල්පනා කරන නින්දාව ලබන ඇත්ත නෙවෙයි, නින්දා කරන ඇත්ත තුලයි දුර්වලකම තියෙන්නේ. නින්දා කරන ඇත්ත තුලයි අඩුපාඩුකම තියෙන්නේ, නින්දා ලබන ඇත්ත තුල නෙවෙයි. නින්දා කරන ඇත්ත තුල තියෙන අඩුවක් නිසායි අනිත් ඇත්ත නින්දාවට ලක් කරන්නේ, ඒ තමන් තුල තියෙන අඩුපාඩුකම. එනිසා අපි සැලෙන්නේ නැහැ. ඔබ එකෙන් සැලිය යුතු නෑ. මේ ලෝකෙ සියල්ල මටම වෙනවා කියලා හිතන්න එපා. ඒක පොදු අත්දැකීමක් බවට පත් කරගන්න. සියල්ල මටම වෙනවා කියලා හිතන තාක්කල් කවදාවත් අපිට මේ වෛරයෙන්, ක්‍රෝධයෙන් අත් මිදෙන්න බෑ. අම්මලා දන්නවා, දරුවෝ ලුකු මහත් වෙච්ච මව්වරු දන්නවා, පුංචි කාලේ දරුවෝ හදනකොට වඩනකොට සම වයස් වල ඉන්න දරුවෝ ගහ බැන ගන්න. එතකොට අම්මා කරන්නේ, තාත්තා කරන්නේ එපා එපා කියලා දරුවන් ගහ බැන ගන්න එකෙන් නවත්. කොච්චර කිව්වත් දරුවෝ අහන්නේ නැති වුණාම අම්මා ඉස්සෙල්ලම අහුවෙන දරුවට ගහනවා. අර ගුටි කාපු දරුවා හයියෙන් අඬනවා, රිදිලා නෙමෙයි. අයියයි මමයි දෙන්නම රණ්ඩුනේ, අම්මා මට විතරයි ගෙන්නේ. ඒ වෙලාවේ අම්මට මල්ලි නලවන්න ඕන. එනිසා අයියට දෙන්න. එනිසා අම්මට අවශ්‍යයි අයියා නලවන්න. එනිසා අම්මා මොකද කරන්නේ? මේ මල්ලිට දෙන්න අයියටත් කිමින් ගහන. එතකොට අර මල්ලිගේ ඇඳිල්ල නවති. ඇයි එහෙම නවතින්නේ? අර පෞද්ගලික වෙච්ච බුද්ධිය බෙදු පොදු අත්දැකීමක් බවට පත් වුණා. එනිසා පින්නතුනි යමක් පිළිබඳව අපි උපේක්ෂාවෙන් බැලුවොත් යමක් පෞද්ගලික වෙන දුක, සංවේගය, තරහව, අමනාපකම වැඩි එක පොදු අත්දැකීමක් බවට පත් වුණාම ඒක මට විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ කියලා හිතුවහම තරහව, කෝපය, අමනාපකම් අඩු කර ගන්න පුළුවන්. එනිසා උපේක්ෂාවෙන් යුක්ත වෙන්න. අවසාන උපක්‍රමයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කර්මෙහි ස්වකීයත්වය මෙනෙහි කරන්න.
පින්නතුනේ කර්මයේ ස්වකීයත්වය කියලා කියන්නේ සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා කල්පනා කරන්න. ඔබ යම් ක්‍රියාවක් කළොත් ඒ හැම ක්‍රියාවකටම පෙරලා ප්‍රතික්‍රියාවක් තියෙනවා. මේ ප්‍රතික්‍රියාව ගැන හිතන්න. අද දවසේ කරන ක්‍රියාවට හෙට දවසේ ප්‍රතික්‍රියාවක් නෑ වෙනත් අද දවසේ ප්‍රතික්‍රියාවක්. ඔබ උට වෛර කරන්න යන්න එපා. හැබැයි ඔහු ඔබට වෛර කරනවා වෙන්න පුළුවන්. දැන් ඔහු ඔබට වෛර කරලා ඔහු නරක කර්ම රැස් කරනවා. ඔහු නරක කර්ම රැස් කරලා ඔහු නරක උපතක් ලබනවා. අපේ ප්‍රාර්ථනාවක් නෑ එහෙම. හැබැයි ඔහු නරක කර්ම රැස් කරලා නරක උපතක් ලබනවා. ඔබ ඔහුට මෛත්‍රිය කරලා ඔබ හොඳ කර්ම රැස් කරලා හොඳ උපතක් ලබනවා. මේ ජීවිතේ අපි දන්නවා කිහෙල් ගහක කන වැටුනහම අපි කිහෙල් ගහ කපනවා. ඒ කපන්නේ ඊට පස්සේ කිහෙල් ගහේ ඵලදාව නැහැ. උණ ගහේ මල් පිපුණහම උණ ගහ කපන්නේ ඒක මෝරපු නිසා. උග්ගහක මලක් හැදුනහම උග්ගහ කපන්නේ අපි ඊට පස්සේ උගහේ ඵලදාවක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. අන්නාසි ගහේ ගෙඩියක් හැදුනහම අන්නාසි ගහේ වර්ධනයක් ඊට පස්සේ අපි අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වගේ තමයි යම් කෙනෙක්ගේ හිතක වෛරයක්, යම් කෙනෙක්ගේ හිතක කෝපයක්, යම් කෙනෙක්ගේ හිතක ආඝාතයක්, මේ වගේ පටිඝයක් හටගත්තා. ඒකේ හානිය තියෙන්නේ ඔබට. යාදිසං වපතේ බීජං සාදිසං හරතේ ඵල. කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරීච පාපකාරී. එනතුනි වපුරන දේට අනුව තමයි අස්වැන්න තියෙන්නේ. හොඳ දෙයක් වපුලකින් හොඳ දෙයක් ලබන්න පුළුවන්. මුන්නම් මුන්, නෑනම් නෑ, අබනම් අබ, වීනම් වී. මුන් වපුරල අබව අබ වපුරල මුන්වත් අපිට අපේක්ෂා කරන්න බෑ. නිසා වෛර වපුරපු ඇත්ත වෛරය, ක්‍රෝධ වපුරපු ඇත්ත ක්‍රෝධය, මෛත්‍රිය හිතවත්කම් වපුරපු ඇත්ත හිතවත්කම් මෛත්‍රිය අත්හැරෙන හැටියට නෙලන. නිසා ලෙංගතුකම් වපුරපු ඇත්ත ලෙංගතුකම් අත්හැරෙන හැටියට නෙලන. නිසා කර්මයේ ස්වකීයත්වය පිළිබඳව කල්පනා කරන්න කියලයි අවසාන උපක්‍රමයේ හැටියට දේශනා කරන්නේ. මෙන්න මේ උපක්‍රම පහ යම් ජීවිතයක ප්‍රායෝගිකව පුරුදු කරන්න පුළුවන්. ඒ ඇත්තන්ට තරහව පාලනය කරන්න පුළුවන්, ක්‍රෝධය පාලනය කරන්න පුළුවන්. ඒ තරහව ක්‍රෝධය පාලනය කරන ඇත්තන්ට වෛර සාගර තත්ත්වයන්ගෙන් අත්මිදිලා බලාපොරොත්තු වෙන සැපත සුඛය අත්පත් කරගන්න පුළුවන්. එහෙම සැපත සුඛය අත්පත් වෙන තැනකදී අර රෝහිණී ගංගාව ජලය බෙදාගද්දී ඇතිවෙච්ච වගේ යුද්ධ අවස්ථාවන් වලට කලකෝලාහලයන් වලට මේ ලෝකෙ මිනිස්සුපත් වෙන්නේ නැහැ. එහෙම පත්ම වෙනවා කියන්නේ සහජීවනය, සාමය, සමගිය, සමාදානෙ ඇති වෙලා මිනිස්සු මේ ඉන්න කාලය තුල අන්‍යෝන්‍ය වශයෙන් සුවපත්යෙන් යුක්තව කටයුතු කරන්න වාසනාව ශක්තිය ලැබෙනවා. ඒ සඳහා මේ දහම ඔබට මට මහ ගෝසුවක් ඖෂධයක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරන විශේෂයෙන්ම අද ධර්ම දේශනාවේ දායකත්වය අරන් කටයුතු කරන්නට ඉදුනේ ගෝණවල පමුණුවිල අංක 47 ඒ නිවසේ පදිංචි HP මාලනී කල්දේරා මහත්මිය විසින්. ආරමුණ හැටියට තබා ගත්තේ 2014-12 තුන්වන දින නියගිය අද දිනට උපන් දිනය යෙදෙන HP සිරිසේන කල්දේරා පියාණන්ට පින් අනුමෝදන් කිරීමට, එවැගේම ඔහුගේ මෑණියන් වන පොරිනෝනාද හෝස්තා මෑණියන්ට, වසර 12කට පෙර මියගිය බෑණනුවන්ට, බණ්ඩාරවෙල පවුලේ මියගිය සියලුම ඥාතීන්ට, වසර 12කට පෙර මියගිය විල්සන් මහානාම ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලු නෑදෑ හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම, එමෙන්ම සුජීවත්වන HP මාලනී කල්දේරා මහත්මියට
බීඑම් ප්‍රේමවති මෑණියන්ට 12 වයස ඇති පීජේබී සිතුමේ ප්‍රාර්ථනා දිනිය ඇතුළු සුජීවත්වන පවුලේ නෑදා හිත මිතුරන් සැමට තුනුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව චිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ඒ ඇත්තන්ගේ අරමුණ හැටියට සබා ගත්තේ. ඒ නම් සඳහන් කළ දායකත්වයේ ධර්ම ලද පෞල්වල මියගිය සෙළුම පින්වත් පිරිසට වගේම අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ නමෙන් මියගිය සෙළුම වර්ග පරම්පරානුගත ඥාතීන් මෙපින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ සාංසාරික ජීවිත සුවපත් වේවා. අවසන උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු. එවැගේම ලෝකයා සම්බුද්ධ ශාසනයත් අපවත් ඔබවත් ආරක්ෂා කරන සියලු අල්පේ ශාක්‍ය මහේශාක්‍ය දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා. ඔවුනුත් පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා, පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. අවසාන වශයෙන් මියගිය සමටත් අපි ඔබ හැමටත් දෙවියන්ටත් දායකත්වයේ දරණ ලද්ද පෞල්වල සියලුම පින්වත් හැම කෙනෙකුටමත් මේ පින් එකාකාරව පිහිටීමෙන් මෙලව ජීවිත වාසනාවන්ත වේවා. කායික සුරක්ෂිතතාවය, වාචික සංවරතාවය, මානසික නිරවුල් භාවය සැලසේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඔබේ රැකී රක්ෂා වෙළඳාම් කටයුතු, එදිනදා ගෘහ ජීවිතයේ සියලුම කටයුතු වගේම සියලුම යහපත් බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට සමෘද්ධිමත් භාවයට පත් වේවා. මෙලව ජීවිත යහපත් වේවා, සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අවසන බලාපොරොත්තු වෙන උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිදු කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.